මන්ත්‍රීතුමිය දැන් කොහොමද දේශපාලන තත්ත්වය? මොකද මේ රැසීම් පත්ත? මේ දැන් මම කාලෙක තිස්සේ ඉඳන් මගේ ආසනේ අපි ගෙයින් ගෙට යන වැඩසටහන් කරනවා. ඊට අමතරව පාරෙන් පාරට අපි සුහදහම පවත්වනවා. ඉතින් මමත් ඇත්තටම ආසනේ වැඩ විතරක් නෙවෙයි ලංකා පුරා කාන්තා රැස්වීම් අමතනවා, ජාතික මට්ටමේ රැස්වීම් අමතනවා. ඉතින් ගොඩාක් කාර්යබහුලයි ලංකා පුරත් වැඩ කටයුතු තියෙන හින්දා මම ගොඩක් වෙලාවට මේ වෙලාවක් හම්බෙන හැම අවස්ථාවකම ආසනේ ගෙයින් ගෙට මේ අපේ කට්ටිය යනවා වගේම මං ආසනේ පාරෙන් පාරට මාවතෙන් මාවතට එක නිවසකට කට්ටිය ගෙනලා සුහදහම පවත්වනවා. අතිශය සාර්ථක සුහදහමු. මේ සුහදහම් වල තියෙන විශේෂත්වය තමයි මේ එන කට්ටිය ඔක්කොම මේ වටපිටා පදිංචි කට්ටිය එන්නේ. ගොඩක් වෙලාට සමහරක් අය මේ ගිය සැරේ අපිත් එක්ක සම්බන්ධ නොවිච්ච අලුත් පිරිසකුත් සම්බන්ධ වෙනවා. උන් ඉතාමත් කැමැත්තෙන් මේ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් දැන් යන හැම තැනකදීම මම දකින විශේෂත්වය තමයි කාන්තාවන්ගේ සහභාගිත්වය අතිශය විශාලයි. එතකොට අපි ගොඩක් වෙලාවට ඕනෑම මැතිවරණයකදී තීරණය කරන්නේ කාන්තා සහභාගිත්වය කොච්චරක් දුරට වැඩිද, ඒ වැඩි වෙන පුද්ගලයා අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජයග්‍රහණය නියතයි කියන එක විශ්වාසයි. මොකද මම මීට මාස කීපයකට කලින් කරපු පළවෙනි නුවර අපේ කරපු ප්‍රධාන දිස්ත්‍රික් රැස්වීමේදී එතුමාට පොරොන්දුවක් වුණා. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච වැඩිම කාන්තා මනාව ප්‍රතිශතයක් ගත්ත පුද්ගලයා බවට ඔහු පත් කරනවා කියලා දැන් වෙනකොට ඒක සත්‍යතාවයක් මෙමින් පවතිනවා කියලා මට පේනවා. මේ ඔබතුමේ කවදද මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ දිවුරුම් දෙන්නේ? මම ඒක ගැන මට දැනුමක් නැහැ. පිළිබඳව මට කිසිම තොරතුරක් නැහැ. මොකද එය තීරණය කළ යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්. හැබැයි මම මේ මුළු සජබයට ආපු මේ සජබය හදපු දවසින්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් වගකීමක් විදිහට ඉල්ලලා තියෙන්නේ කඩුවෙල ආසන සංවිධායක ධුරේ විතරයි. ඒක තමයි මම කටින් ඉල්ලලා ගත්තේ එකම ධුරේක වගකීමක්. එතනින් එහාට කිසිදු වරදානයක් වරප්‍රසාදයක් කිසිම විදිහකින් පක්ෂ නායකයන්ගේ හෝ ලේකම්තුමාගෙන් කිසිම විදිහකින් ඉල්ලලා නැහැ. ඒක එතුමලත් දන්නවා. මම මට පැවරිලා තියෙන වැඩ කොටස තමයි කාන්තාවන් එක් රැස් කිරීම, කාන්තාවන් අමතන එක, මේ කැම්පේන් එක කාන්තාවන් අතරට අරගෙන යන එක. ඒක මම මට උපරිමයෙන් මම කරලා තිනවා සහ තවමත් කරනවා. මගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාසව මේ රටේ ජනාධිපති කරන එක සහ අපි බලාපොරොත්තු වෙන අනාගත ඒ ශාස්ත්‍රීය රට ඔහුගේ ආණ්ඩුවක් යටතේ හදාගන්න එකට දායකත්වය දෙන එක. එතකොට මට මේ මන්ත්‍රී ධුරය හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ මන්ත්‍රී ධුරය හිස්සුණාට පස්සේ මම සමාජ මාධ්‍යවල දැක්කා ඒකට මගේ නමත් යෝජනා වෙලා තියෙනවා කියලා. හැබැයි ඒක පක්ෂෙන් මට තවම කියලවත් මම අහන්න ගියෙත් නෑ. මම අද වෙනකන් මේ මන්ත්‍රී ධුරය හරින් මැතිතුමාගේ හිස්සුණාට පස්සේ මහලේකම්තුමාටවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාටවත් කතා කළේ ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් ඇහුවෙවත් නැහැ. මට දුන්නොත් මම සතුටෙන් බාර ගන්නවා. හැබැයි ඉතින් එහෙම නැති වුණත් තව මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ ජනාධිපතිවරණේ තියෙනවා. ඊට පස්සේ එන්නේ අපේ මැතිවරණය. ඉතින් මම ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තුවක් තියෙනවා. මම විශ්වාස කරනවා ජනතාව මාව ඒ තත්ත්වයට ගෙනේ කියලා. ගිය සැරේ මට යම් ඡන්ද ප්‍රමාණයක් අඩු වුණා. ඉතින් ඒත් මම මගේ දේශපාලන අතහැරියේ නැහැ. මම කලකිරිලා පැත්තකට උන්නේ. මම ඊට පස්සේ දවස් තුනක් නැවත වැඩ පටන් ගත්තා. දේශපාලනයේදී මොන තනතුරු තානාන්තර ලැබුණත් අපි වතුරට දාපු කිරි ලැබයක් වගේ වෙන්න ඕනේ. ඒ කිරි ලැබය ඇඟිල්ලෙන් තද කරන තරමටම පහළට යනවා වගේම ඇඟිල්ල උස්සපු ගමන් කිරි ලැබය මොන ක්‍රමයෙන් හරි මතුවෙලා එනවා. ඒක තමයි ඕනම දේශපාලඥයෙක්ගේ ඉදිරියට යන දේශපාලඥයෙක් ඒ ආකාරය තමයි කටයුතු කළ යුත්තේ. ඉතින් මම එහෙම සාමාන්‍යයෙන් මේ පක්ෂය ඇතුලේ වරදානයක් වරප්‍රසාදයක් බලාපොරොත්තු වෙලා දේශපාලනය කරන කෙනෙක්. මම ප්‍රතිපත්තිගරුකව දේශපාලනය කරන කෙනෙක්. මම ඉන්න තැන හරියට කකුල් දෙක තියාගෙන ඉන්න කෙනෙක්. සාමාන්‍ය නායකය වෙනුවෙන් සහ පක්ෂයේ උදවිය වෙනුවෙන් පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් වැඩ කටයුතු කරන කෙනෙක්. එහෙම කිසිඳු බලාපොරොත්තු ලොකුවට තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. අපි පක්ෂ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා නම් තනතුරු තනන්දර ලැබෙන්න තියෙනවා නම් ඒවා ලැබෙයි. නැත්නම් එහෙම තව ඉස්සරහට තව ඡන්ද එනවා. ඉතින් ඒ වලට අපි ඉදිරිපත් වුණාම ජනතාව විසින් තෝරගනි. දැන් මේ සිද්ධිය වාර්තා වෙනත් සමගම ඊළඟ විනාඩි 5 කෙලින්ම සමාජ මාධ්‍ය තුලාවේ හිරුනිකාව මන්ත්‍රී ධුරයටපත් කරන්න කියලා.
ජනතාවගේ ඉල්ලීමක් තියෙනව නේද මේක ගැන? ඔබතුමා මේක ගැන මොකද හිතන්නේ? ඔව් ඒක කොච්චර වාසනාවක්ද බලන්නකෝ. ඉතින් එහෙම ජනතාව ඉල්ලන එකම මොනතරම් වාසනාවක්ද? එහෙම අද මේ කාලේ දේශපාලඥයන් පිළිබඳ බොහෝ දේශපාලඥයන් පිළිබඳ තියෙන විශ්වාසය කඩ වෙලා තියෙන අවස්ථාවක ජනතාව එහෙම මගේ නම යෝජනා කිරීම මට ලොකු ගෞරවයක්. ඒ කියන්නේ උන්ගේ හිතල මම ඉන්නවා කියන එක. ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා. asianmirror.lk